අයිබෝන් මගේ යාළුවෝ හැමෝටම ඉතින් ඇප්ස් ලංකාවක් එකතු වෙලා ඉන්න ඔයා අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ඔයාලට මම අද ගෙනාව ජූනි මාසේ හොඳම ඇප් පහ. ඉතින් ජූනි මාසේ හොඳම ඇප් පහට මම අද එකතු කරගෙන තියෙන්නේ ලංකාවේ ඇප් පහක්. ඉතින් මේක විශේෂයි. ඒ හින්දා වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඉතින් මේ ඇප් පහෙන් ඔයාලට කරගන්න පුළුවන් දේවල් ටිකක් කියනවා. ආටිකල් කියවන්න කැමති නම්, ඔයා ටෙක් නිවුස් ගැන දැනගන්න කැමති නම්, ඒ වගේම කාටුන් බලන්න කැමති නම්, ඒ වගේම සින්දු අහන්න කැමති නම් මේ ඇප් පහ ඔයාලට ගොඩම වටිනවා. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. හොඳයි, අපි වීඩියෝ එකට යමු. හොඳයියාලුවේ අපේ පළවෙනි ඇප් එක තමයි සිංහල කාටුන් කියන ඇප් එක. ඉතින් ඔයා කාටුන් බලන්න ගොඩක් ආස කෙනෙක් නම්, පරණ කාටුන් වලට ගොඩක් ආස කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ ඇප් එක දාගන්න කියලා කියනවා. මොකද මේ ඇප් එකේ කාටුන් ගොඩක් තියෙන හින්දා. ඉතින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් මාව subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට මම දාන වීඩියෝ ඉක්මනටම ඔයා ළඟට ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් මාව subscribe කරපු හැමෝටම බොහොම ස්තුතියි. හොඳයි, අපි මේ ඇප් එකට යමු. ඉතින් ඇප් එක සිංහල කාටුන් කියන ඇප් එක ඔයාලා Play Store එකෙන් ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මම ඕපන් කරලා පෙන්නන්න. පළවෙනි ඉන්ටර්ෆේස් එක මේ වගේ හම්බෙනවා. ඊට පස්සේ ඔයාලට රෙජිස්ටර් වෙන්නත් පුළුවන්. නැත්නම් ස්කිප් කරලා දාලා අපේ ඉන්ටර්ෆේස් පළවෙනි හෝම් පේජ් එකට යන්නත් පුළුවන්. ඉතින් රිමයින්ඩ් මී ලේටර් මම දෙන්නම්. ඉතින් ඔයාලට පළවෙනිම හෝම් පේජ් එකට ගිහම මේ වගේ කාටුන් ගොඩක් බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා ඊළඟට කාටුන්ස් කියලා තියෙනවා. එතන ගිහපුවම ඔයාලට කාටුන්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඊළඟට වීඩියෝස් කියලා තියෙනවා. එතන ගිහම වීඩියෝස් ගොඩක් බලා ගන්න පුළුවන් කාටුන් ගැන තියෙන. ඊළඟට ෆේවරිට් තියෙනවා. ෆේවරිට් ඇඩ් කරගත්තා නම් එතන පෙන්නනවා. ඉතින් මම කාටුන් එකක් ඔයාලට මේ විදිහට අරගෙන පෙන්නන්නම්. හොඳයි, මේ විදිහට අපිට හම්බ වෙනවා. ඉතින් මම මෙන්න මේ දඟරවලික් කියන කාටුන් එක ඔයාලට අරන් පෙන්නන්නම්. ඉතින් ඔයාලට එක ඇඩ් එකක් බලන්න සිද්ධ වෙනවා මේක බලන්න කලින්. මේ විදිහට ඊට පස්සේ ඔයාලට මෙතනින් ක්ලෝස් කරන්න පුළුවන් මේ ඇඩ් එක. ක්ලෝස් කරපුවාම මේ විදිහට දඟරවලගේ එපිසෝඩ් ඔක්කොම වැටෙනවා. දඟරවලගේ 2 3 7 මේ ඔක්කොම දිනවා. ඉතින් මේ විදිහට ඔයාලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ප්ලේ කරන්න තියෙන්නේ. මෙන්න මෙතනින් මෙන්න මේ ප්ලේ බටන් එක මේ විදිහට ක්ලික් කරපුවාම ඔයාලා ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැක්කා යාළුවනේ මේ විදිහට ඔයාලා ඉතින් ඔයාලට පේනවා යාළුවනේ. ඉතින් මේ විදිහට ඔයාලට කාටුන් ඕන එකක් බලන්න පුළුවන්. මේකේ ගොඩක් කාටුන්ස් තියෙනවා. ඉතින් මම බෑක් වෙන්නම්. ඉතින් මේ ඇප් එකත් ඔයාලට ගොඩක් වටිනවා. මේක දාගෙන කාටුන් ඕන තරම් බලන්න. ඇති වෙනකන් නිදාසේ කාටුන් බලන්න පුළුවන්. ඒ වගේම ෆිල්ම්ත් තියෙනවා සිංහලෙන් හඩග ෆිල්ම් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ ඇප් එකේ. මේ ඇප් එක දාගෙන ඔයාලට හොඳ විනෝදයක් ලබන්න පුළුවන්. හොඳයි, අපි ඊළඟ ඇප් එකට යමු. හොඳයි යාළුවනේ, අපේ දෙවෙනි ඇප් එකට යමු. ඉතින් ඔයා ටෙක් නිවුස් කියවන්න කැමති නම් ඔයාගේ ෆෝන් එකේ තියෙන මොන ඇප් එකක් තමයි මේක. ඉතින් මෙන්න මේ technews.lk කියන වෙබ් අඩවියෙන් හරි පැප්පේ තමයි මේක. මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් පළවෙනි ඉන්ටර්ෆේස්. ඉතින් මේක ඉතාම සරල ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඔයාලට ගිය ගමන් ඔයාගේ ටෙක් නිවුස් කියවගෙන යන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මෙන්න මේ EMUI10 කියන ආටිකල් එක ගන්නම් මේ විදිහට. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ලෝඩ් වෙනවා බලා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මේ විදිහට කියවන්න. වීඩියෝත් තියෙනවා. ඉතින් හොඳට මේක ලියලා තියෙනවා. ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේක ලියලා තියෙන්නේ. ඉතින් මෙතන ෂෙයා බටන් එකක් තියෙනවා. ඔයාලට මේක ෂෙයා කරන්න පුළුවන් ඕනම ෆෝම් එකක. ඉතින් මම බෑක් වෙන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් මේ ඉරි 3ක් වගේ තියෙන තැනින් ක්ලික් කරලා ඔයාලට පුළුවන් කත්රු කෙනෙක් වෙන්න. ඉතින් ඒකට ඇප්ලිකේෂන් එකක් ප්‍රදාන තියෙනවා. ඉතින් ඒක දැම්මම පුළුවන් මේ මැද තියෙන බෝලේ බූත් ඔයාලට පුළුවන් මේක ටික වෙබ්සයිට් එකට යන්න. ඉතින් ඔයාලට පුළුවන් මේවා සේව් කරගන්න. මෙතන සේව් කරගත්ත මම පළවෙනි එක. ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. මෙතන ගිහුවාම මොගියොත් ඔයාලට මේක කියව ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින්ම ෂෙයා කරන්නත් පුළුවන්. හොඳයි, අපි ඊළඟ ඇප් එකට යමු. හොඳයි යාළුවනේ, අපේ තුන්වෙනි ඇප් එක තමයි රෝ මීඩියා කියන ඇප් එක. ඉතින් මේ ඇප් එකෙන් ඔයාලට පුළුවන් ගොඩක් දේවල් කරගන්න. ඒ කියන්නේ ඔයාගේ දැනුමට ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන්. මම මේ විදිහට ඕපන් කරන්නම්. ඉතින් මේ විදිහට තමයි මේක ඕපන් වෙන්නේ. හොඳයි යාළුවනේ, පළවෙනි ඉන්ටර්ෆේස් එකේ මේ වගේ හම්බෙන්නේ මුල් පිටුව. ඉතින් ඔයාලට මේක සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙමළ භාෂාව වගේ භාෂා තුනෙන්ම මේක ලබා ගන්න පුළුවන්. ඉතින් මම සිංහල භාෂාවෙන් තමයි ලොග් වෙලා තියෙන්නේ. ඒකින් තමයි මේක සිංහල භාෂාවෙන් පෙන්වන්නේ. ඉතින් මේ පළවෙනි පිටුවේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේකේ තියෙන විශේෂාංග, ඒ වගේම ක්‍රිකට් ගැන දේවල් සහ මේකේ තියෙන ඔක්කොම කැටගරිස් වල එකතුව මේ පළවෙනි පිටුවේ තියෙනවා. ඉතින් මෙතනින් පුළුවන් අපිට උඩින් තෝරගන්න පුළුවන් මොනවද ඔයාලට ආසම දේවල් කියලා. ඉතින් විශේෂාංග වලට ගිහුවාම මේක තියෙනවා. ඉතින් රට රටවල වෙච්ච දේවල්, අලුතෙන් හොයාගත්ත දේවල්, අභිරහස් කතා, එක එක ඒ වගේ දේවල් තියෙනවා. ඊළඟ චරිත වලට ගිහම එක එක චරිත, ජපන් පොතේ බැබලෙන ලාංකීය මර්තන් තරු කරු දන්නවනේ එයා ගැන වගේ ගොඩක් ලස්සන චරිත ගැන මේකේ තියෙනවා. ඊළඟට ක්‍රීඩා ගැන අපිට බලා ගන්න පුළුවන්, ඉතිහාසය ගැන බලා ගන්න පුළුවන්, ප්‍රවෘත්ති සහ වාර්තාමය වැඩසටහන්, විස්තර රටා වාර්තා, විද්‍යාව සහ තාක්ෂණය ගැන ගොඩක් දේවල් තියෙනවා මේකේ. කලාව සහ ජීවන රටාව ඇප් ගැනත් තියෙනවා, ඒ වගේම චාරිකා ගැන තියෙනවා, වැඩසටහන් ගැන තියෙනවා, එදිනෙදා සිරිලක ගැන තියෙනවා. මේ වගේ ගැජට් තව ගොඩාක් දේවල් මේකේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ඇප් එක භාවිතා කරලා ගොඩක් ඔයාගේ දැනුමට දේවල් එකතු කරගන්න. ඒ වගේම මෙතන තියෙනවා වීඩියෝස්. ඉතින් ඔයා වීඩියෝස් ටැබ් එකට ගියොත් මේ කට්ටිය දාපු වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන සේව් කරගත්තා නම් සේව් කරගත්තේ පෙන්නනවා. මෙතන account එකක් ඔයාලට හදා ගන්න පුළුවන්. account එක B එකෙන් log වෙලා නැත්නම් Gmail එකෙන් වගේ දෙකකින් උනත් හදා ගන්න පුළුවන් ලේසියෙන්ම. මෙතන මේ ලැන්ග්වේජ් එක ඔයාලට ඕන නම් වෙනස් කර ගන්නත් පුළුවන්. හොඳයි, අපි ඊළඟ ඇප් එකට යමු. ඊළඟ ඇප් එක මේ වගේම වටිනා ඇප් එකක්. හොඳයි යාළුවනේ, අපි හතරවෙනි ඇප් එක තමයි සින්දු පොත කියන ඇප් එක. ඉතින් මේ ඇප් එක නම් ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් ඔයාලට දැන් හිතන්නකෝ ට්‍රිප් එකක් යනකොට ඔයා සින්දුවක් දන්නේ නැහැ කියලා, සින්දුව දන්නවා පද අමතකයි කියලා හිතන්නකෝ. මේකේ ඕන සින්දුවක් තියෙනවා. හොඳම හොඳ සින්දු ටිකක් තියෙනවා. ඔයාලට කියන්න පුළුවන් සින්දු. ඉතින් මේකෙන් ඕන සින්දුවකට තෝරාගෙන කියන්න පුළුවන්. ඔයාගේ ඉන්න තැනක ට්‍රිප් එකක් යනකොට වගේ නිදහසේ ඉන්න වෙලාවක මේකෙන් අරගෙන සින්දුවක් කියලා යාළුවොත් එක්ක විනෝද වෙන්න පුළුවන්. ඉතින් මෙතන පුළුවන් අපිට සර්ච් කරලා සින්දුවක් ඕන සින්දුවක් ගන්න. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. සියලුම ගීත, නැගලා යන සින්දු තියෙනවා, ගායන ලයිස්ට් තියෙනවා. මෙතන ප්‍රියතම ගීත ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ඇප් එක රේට් කරන්න, ෂෙයා කරන්න වගේ දේවලුත් පුළුවන්. ඉතින් මේ සින්දු පොත කියන එක මට නම් ගොඩක් උදව් වෙලා තියෙනවා. ඉතින් මේකත් ඔයත් අහගත්තොත් වටිනවා, මොකද මේක ඕනම වෙන ඇප් එකක් හින්දා. හොඳයි, අපි ඊළඟ ඇප් එකට යමු. හොඳයි යාළුවනේ, අපේ අන්තිම වගේම පස්වෙනි ඇප් එක තමයි පැණිබූන්දි ඇප් එක. ඉතින් මේක ළඟදී හදපු ඇප් එකක්. මම මේ විදිහට ඕපන් කරගන්නම්. ඕපන් කරගත්තාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට හම්බ වෙනවා, පැණිබූන්දි කියලා. ඉතින් මේක වීඩියෝස් වගේම ගොඩක් සින්දු තියෙනවා. වරදක් දැක්කොත් ඇගෙන මම මේ සින්දු පොඩක් ගන්නම්. ඉතින් මේකත් අර සින්දු පොත වගේම තමයි. ඉතින් මේකේ අලුත් සින්දු ගොඩක් තියෙනවා. ඉතින් සින්දු ඩවුන්ලෝඩ් කරගැනීමේ පහසුකමත් මේකෙන් දීලා තියෙනවා. ඉතින් මෙතන පුළුවන් ෆේවරිට් අරගන්න, මේක ෂෙයා කරන්න වගේ දේවල්. ඉතින් කැටගරිස් වලට ගියොත් එහෙම වාට පුළුවන් අලුත් සින්දු, හිට් සින්දු, ඕල් සින්දු, ෆිල්ම් වල සින්දු, ඒ වගේ ටෙලි වලට ගියොත් එහෙම ටෙලි වලට ගියොත් ඒ ටෙලි වල තියෙන සින්දු මේ විදිහට පෙන්වනවා. ඉතින් ඒ වගේ තියෙනවා. ඉංග්‍රීසි සින්දු මික්ස් තියෙනවා. ඊළඟට වීඩියෝ වලට ගියොත් වීඩියෝත් තියෙනවා, අලුත් වීඩියෝ. ඊළඟට ෆේවරිට් වලට ගියොත් ඔයා ෆේවරිට් ඇඩ් කරගත්තේ ඔයා පෙන්වනවා. ප්‍රොෆයිල් එකක් ඔයාලා හදා ගන්න පුළුවන්, රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි පැණිබූන්දි ඇප් එකත් හදලා තියෙන්නේ. ඉතින් මේකත් ඔයා දාගත්තොත් හිටිනවා කියලා හිතෙන හින්දා මම ඔයාලට මේ ඇප් එක ගෙනා. හොඳයි, අපේ සිංහල ඇප් පහ මේ විදිහට ඉවර වෙනවා. ඉතින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම මාව subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. මේ වගේ සුපිරි map ලංකාවේ හදන ලෝකෙතින් හොඳ මැප් ගැන දැනගන්න මාත් එක්ක එකතු වෙලා එන්න කියලා ආරාධනා කරනවා. හොඳයි, අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.